මේක ගේන්න ඕනි බලන්න ඕනි කිය කියන තියන්නේ ක්‍රියාත්මක කරන්න. ඒ ජනාධිපතිවරයා අසතුව තියෙන බලයක් නම් කරන්න. නම් කරලා ඉවරයක් කළා දාන්න. මොකද එල්ලම් අරන්โด ඕන එක. එල්ලෙන්නවත් වැලක් නැති විදිහට රටපත් කරපු උන් තමයි එල්ලන්න ඕනි. දැන් පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නව නේද? ওই බරපතල අපරාධකාරයෝ 225න් වැඩි හරියක්. කුඩු ගෙනල්ලා ඔය අහුවෙන්නේ පොඩි උන්. ඔකේ මහමුලකාරයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. එල්ලුම් ගහ එල් හදන්න ඕනේ දියවන්නා ඔය අහබඩ. මහජනතාවට ප්‍රසිද්ධියේ වංචනිකයෝ දූෂිතයෝ මේ රටට කුඩු ගෙනාපියෝ මේ රටේ නීතියක් නැති කරපු කට්ටිය ප්‍රජාතන්ත්‍රවාදී අතුගාලා දාපු කට්ටිය උන් තමයි එල්ලලා මරන්න ඕනි. අකමැති අයව කැමති කරගන්න එක නෙමේ වැදගත් වෙන්නේ. වැරදි කරලා තියන අයට දඬුවම් දෙන එක. ඉතින් අපි තීරුම් ගන්න ඕනේ වැරදි කරපු අයට දඬුවම් දෙනවද කැමැත්ත අකමැත්ත හොය හොය වැරදි කරුවන්ට අනුබල දෙනවද වැරදි කරන්න කියන කාරණේ. මේ මරලා මේක බීරන්න පුළුවන් කියලා හිතන එක අමුම මිත්‍යාවක් වංචාවක් මෝඩකමක් මුග්ධකමක්. ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර හොයන්න හදන එකෙන් ප්‍රශ්නෙක ඇත්ත හේතුව හොයන්නේ කොහෙන්ද මේ ප්‍රශ්නේ පැන නගින්නේ කියලා. ඒතොර එහෙම තියෙන කමන් තමයි දැන් මේ මේගොල්ලෝ කියන්නේ දැන් මේ මේක මරලා බේරන්න ඕනේ ප්‍රකාශ කරේ මේක මහානායක හැමතුරු මේක රණවිති දුන්නලු. අපි දන්නේ මේ බෞද්ධ සම්ප්‍රදායට අනුව මේ කුමන සම්ප්‍රදායක් අනුවද මේවට අනුමැතිය දෙන්නේ කියලා. මරණ දඬුවම ලබා දෙන එක ඒක මිනිමරුවක් කියලා තමයි සාමාන්‍යයෙන් අපේ බෞද්ධ Hindu අනිකුත් ආගමික එකද කරගන්නවා අපේ ආගම් ඇලියට අපි සම්පූර්ණ ඉතනවා. ඒ නිසා මරණ දඬුවම ලබා ගත්ත අයටත් මරණ දඬුවම තවත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉත බලය බලා යනකොට සමහර අය ඉරබාරවල ඉන්න ඇතුළේ ඉන්න ගනම මෙහෙම කරනවා. අව වෙලා තියෙනවා. තීන්දුව වෙලා තියෙන මරණ දඬුවම ලබා දෙන්න ඕනේ කියලා තීන්දුවක් අපි කැබිනට් එකකින් තීන්දුව කරලා තියෙනවා. ඒක හොඳයිනේ.